අයිබෝන් දවස නිමා වීමට පෙර දවසේ සිදු සියලු පුවත් සවිස්තරාත්මකව කියන්නට සූදානම්. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. ප්‍රබල භූකම්පණයකින් පසු තුර්කියට සුනාමියා. ජීවිත හා දේපළ හානි රැසක්. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දස දහසේ සීමාව ඉක්මවා යයි. අද 300 ඉක්ම වූ රෝගීන් පිරිසක් දිස්ත්‍රික්ක 24ක් පුරා වෛරසය පැතිරෙයි. කිලිනොච්චිය නිරුපද්‍රිතයි. බස්නාහිර පළාතෙන් පිටව ගිය අයට වැඩ වරදි. බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 43කට කොරෝනා වැළඳෙයි. 900කට ආසන්න පිරිසක් නිරෝධායනයට. ජනතාව සැලකිලිමත් නොවු නිසා ඉදිරියේදී රටම වසා දැමීමට සිදුවිය හැකි සෞඛ්‍ය අංශ අනතුරු හඟවයි ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ කොවිඩ් රෝහල්වල අඩුපාඩු රැසක් රෝගීන්ගෙන් චෝදනා අවධානයෙන් ඉන්න PHI ලෙස පෙනී සිටිමින් නිවාස කොල්ල කන කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් උතුම් වප්පුර පුන්පොහෝ දිනය අදයි राज्य कठिन महोत्सव कठिन चीवरे सकसीमट पुराण चारित्रानुकूल जनपति नूल पिलिगन्वाई දැන් අවධානය මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතයේ අලුත්ම තත්ත්වය පිළිබඳවයි. මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව අද පස්වරුව වන විට 10,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ නව රෝගීන් 314 දෙනෙකු හමුවීමත් සමගයි. එමෙන්ම දිස්ත්‍රික්ක 24ක් පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසයෙන් මෙතෙක් ආරක්ෂිතව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් බවට අයතොරතුරු වාර්තා වන්නේ. මේ අතර ඇතම් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ ඇතම් කොවිඩ් රෝහල් තුල අඩුපාඩු රැසක් පවතින බවට රෝගීන් සිදු කරන ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද පස්වරුව වන විට 10,000 සීමාව ඉක්මවා ගියා. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 314 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව සමස්ත ආසාදිතයින්ගෙන් මෙවන විට පුත්කලෙන් 4282 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව පුත්කලෙන් 5804 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. වර්තාවන ආසාදිතයින් අතුරින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හැර සෙස දිස්ත්‍රික්ක 24 තුලින්ම ආසාදිතයින් වර්තාවන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. නුගේගොඩ මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් වැල්සිරිපුර රාහුලපුර ප්‍රගතිපුර යන ප්‍රදේශ වහම ක්‍රියාත්මක වන පරිදි හොදකලා කිරීමට පියවර ගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. අදාළ ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම ගම්මාන හොදකලා කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. පසුගිය 24 වනදා පානදුර නගරයේ පුත්කලින් 60 දෙනෙකුගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පුත්කලින් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබුණා. මොවුන් සියලු දෙනාම පැලියකොට මත්ස්‍ය වෙළඳපළේ COVID-19 වෛරස ආසාදිත පුත්කලින්ගේ ආශ්‍රිතයින් බවට තොරතුරු වාර්තා වුණා. ඊ දින වෛරස ආසාදිත පුත්කලින් බවට තහවුරු වූ පුත්කලින් අතුරින් එක්කාන්තාවක් පසුගිය 24 වනදා PCR පරීක්ෂණෙන් අනතුරුව සිය නිවසට යන අවස්ථාවේදී කළුතර නාගොඩ රජයේ ඔසුසැල වෙත සහ බොම්බවල තේකවත්ත සතුස වෙළඳසැල වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කාන්තාව සතුස වෙළඳසැල වෙත පැමිණි ආකාරය ආරක්ෂිත කැමරාවකද මෙලෙස සටහන් වී තිබුණා. වෛරස ආසාදිත කාන්තාව මෙලෙස ගමන් කිරීම හේතුවෙන් බොම්බවෙල තේකවත්ත සතුස අලවිසැල සහ කළුතර නාගොඩ රජයේ ඔසුසැල මෙවන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.
හැටන් කොටකල ඩ්‍රෙටන් තේවතු යායේ සහ කොටකල නගරයේ නිරෝධායනට ලක් කර තිබූ පැලියකොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවය කරන සේවකයෙකුට සහ ඔහුගේ ආශ්‍රිතයෙකුට COVID-19 වෛරසය ආසාදිත වී ඇති බව PCR පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වූ බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. තලවකැලේ පූණ්ඩලු ඔය වටකොඩ කොත්මලී යන ප්‍රදේශ වලින් COVID-19 වෛරසය ආසාදිනී වූ රෝගීන් කිහිප දෙනෙකු හමු වීම හේතුවෙන් තලවකැලේ පූණ්ඩලු ඔය නගරයට වතු කම්කරුවන් සංචරණය වීම නතර කිරීම සඳහා පූණ්ඩලු ඔය නගරය දින කිහිපයක් වසා දැමීමට එම නගරයේ වෙළඳ සංගමය කටයුතු කර තිබෙනවා. කුලියාපිටිය මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරිනියකගේ සැමියකු COVID ආසාදිත බවට ලද වාර්තා අනුව අදාළ පොලිස් නිලධාරිනිය සහ ඇය සමග සේවය කළ නිලධාරීන් නිවසේ ස්වයන් නිරෝධායනයට ලක් කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද දින පියවරගෙන තිබුණා. එසේ COVID-19 වෛරසය ආසාදිනී වී ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට වූ අතර අදාළ නිලධාරියා නිවසට පැමිණ ගොස් සිටීම හේතුවෙන් කුලියාපිටිය රෝහලේ සේවය කරන බිරිඳද ඇතුළු නිලධාරින් පිරිසකට ස්වයන් නිරෝධායනයට ලක්වන ලෙස එසේ උපදෙස් ලබා දී තිබූ බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. මෙතර බස්නාහිර පළාත තුල පොලිස් ස්ථානවලට අනුයුක්තව තවත් පොලිස් නිලධාරීන් 21 දිනකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 43ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිලධාරීන් 122 දෙනෙක් යොමු කර ඇති අතර නිලධාරීන් 771 දෙනෙකු ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. පොලිස් නිලධාරීන් 22කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට මේ රෝගය ආසාදනය වෙලා තිනවා. ඒ හැම කෙනෙක්ම පාහේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව ඇතිවුණු පොකුරේ සමාජිකින් බවට පත් වෙලා තිනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 400කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන කටයුතු වලට යොමු කරලා තිනවා. කොග්ගල වෙළඳ කලාපයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුරකේ සිංහරච්චි මහතා ප්‍රකාශ කළා. ගල් රත්කම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෙම සේවිකාවන් දෙදෙනාම බ්‍රැන්ඩික්ස් ආයතනයේ විසින් ලබා දෙනු ලබන ප්‍රවාහන පහසුකම් භාවිතා කරන සේවිකාවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. මේ අතර කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයේ විල්කොඩ වත්ත සහ විල්කොඩ නගර සභාවේ කම්කරු නිවාස සංකීර්ණයේ ආශ්‍රිතව සිටි පුත්කලින් දෙදෙනෙකු කුරුණෑගල නගරයේ මාළු වෙළඳාමේ නිරත වූ පුත්කලින් දෙදෙනෙකු ඇතුළු පුත්කලින් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වූ බව අද පස්වරුවේ තහවුරු වුණා. එමෙන්ම කුරුණෑගල මල්ලවපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ද තවත් කොවිඩ් රෝගීන් 8 දෙනෙකු වාර්තා වී තිබුණා. කොවිඩ් ආසාදිතයින් මෙලෙස වාර්තා වීමත් සමග කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට අද පස්වරුවේ සෞඛ්‍ය අංශ පියවරගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. රටපුරා පැතිර යමින් පවතින කොවිඩ් වසංගතයේ හමුවේ දහස් සංඛ්‍යාත පුද්ගලයින් පිරිසක් නිරෝධායනය වෙමින් සිටින අතර 6000කට ආසන්න පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටින බැවින් ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සෞඛ්‍ය අංශ සමග එක්ව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒත් ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ රෝහල් තුල විවිධ අඩුපාඩු අක්‍රමිකතා සිදුවන බවට පැවසෙන දර්ශන අප ප්‍රාදේශීය වාර්තාකරුවන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්තේද මෙලෙස වාර්තා වී තිබෙනවා. PCR ගන්න කියලා කියනවා. ගත්ත ගම ඔක්කොමඩ මේක තමයි තියෙන්නේ කියලා කියනවා. මේ ඔක්කොම මිනිස්සු බයිනවා. පොඩ්ඩක් කරා අපි පොඩ බලන්න. අපිට මෙච්චර මිනිස්සු ඉන්න කොච්චර කට්ටිය ඉන්නවා මෙතන ඇවිල්ලා. ප්‍රශ්නේ මොනවා තියෙන්නේ? අපිට මොනවාද ඕමඩා වෙන්නේ? මොනවාද හෙත්තේ කියලා කවුරු බලන්නේ නැහැ මෙතන ඇවිල්ලා. ත්‍රිකුණාමලිය ඊචලම්පත්තුව රෝහලේ COVID-19 රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන ඒකකේ දර්ශනයි මේ ඔබ දකින්නේ. අදාළ රෝහලේ COVID-19 ආසාදිත රෝගීන් 102 දෙනෙකු මෙවැනි විට ප්‍රතිකාර කටයුතු සඳහා රැඳී සිටින බවටයි තොරතුරු අනාවරණය වුණේ. ත්‍රිකුණාමලිය ඉච්චලම්පත්තුව රෝහලේ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන එම මධ්‍යස්ථානය තුල විවිධ අක්‍රමිකතා සහ අඩුපාඩු පවතින බව රෝගීන් පවසනවා. මෙතර මහව කැත්තපහුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ව්‍යාජ ලෙස සැරසී පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු විසින් නිවසක සිදු කළ කොල්ලකෑමක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා.
PCR පරීක්ෂණයක් සිදු කිරීමට බව පවසා කෙසියම් ප්‍රතිවර්ගයක් ලබා තී නිවසියන් සෙහමුර්ජා කර මෙම කොල්ලකෑම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඊයේ සවස 3:00 පමණ එක්තරා නිවසකට පැමිණි තිදෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පවසා තිබෙනවා නිවසියන් පවසන ආකාරයට කාන්තාවක් වැනි තැනැත්තෙක්ද සිටි බව වාර්තා වෙනවා මේ තිදෙන අතර ඉන්පසුව PCR පරීක්ෂණ සිදු කිරීමටයි පවසා යම් පෙත්තක් ඔවුන්ට ලබා දී ඇති බවට වාර්තා වෙනවා එය පානය කරන ලෙසට ඉන්පසුව සිදු වූ දෙයක් එම නිවසියන් දන්නේ නැහැ නමුත් අද දින උදෑසන තමයි නැවත අවදි වී තිබෙන්නේ එම අවස්ථාවේදී බලන විට ඔවුන්ගේ පවුන් 3:00 පමණ ස්වර්ණාභරණ රැගෙන ගොස් ඇති බව වාර්තා වෙන්නේ මෙය කොල්ලකෑමක් බවට අනාවරණය වෙනවා ඒ සම්බන්ධයෙන් මහව පොලිසිය දැනට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ජනතාව සැලකිලිමත් නොවීම නිසා ඉදිරියේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා මිනුවන්ගොඩ රෝගීන් එක්කලා දෙන්නා මුලින් වාර්තා වෙලා ඊට පස්සේ රෝගේ ව්‍යාප්ත වෙන අවස්ථාවේදී අපි වෛරස වේදී පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු එයත් එක්ක කතා බහ කිරීමේදී එළිදරව් වෙච්ච කාරණේ තමයි යම් වෙනසක් මෙතන වෙනසකට භාජනය වෙලා තියෙනවා කියන කාරණේ. වෛරස් සාන්ද්‍රණය ඉතා අධික සාන්ද්‍රණයක් අපි බහුතරයක් සාම්පල වල දැක්කයන් අපි කන්දේ කාඩුවේදී බලනකොට වෛරස් සාන්ද්‍රණය මෙච්චර තිබුණේ නැහැ. වැඩිසර නාවික හමුදා කඳවුරේදී බලනකොට මෙහෙම තිබුණේ නැහැ. මේකට හේතු කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි වෛරස් සාන්ද්‍රණය වැඩි අවස්ථාවේදී එහෙම නැත්නම් රෝගී මුල් අවස්ථාවේදීම අපි රෝගීන් අඳුරගත්තොත් එහෙම ඒ අවස්ථාවේදී වෛරස් සාන්ද්‍රණය වැඩි. පහුවෙලා රෝගී අඳුර ගන්නකොට වෛරස් සාන්ද්‍රණය වල උඩට ගිහිල්ලා පහළට ඇවිල්ලා දෙවෙනි කාරණේ තමයි මෙච්චර දවසක් ලංකාවේ තිබිච්ච වෛරස් එකේ මොකක් හරි වෙනසක් සිද්ධ වුණාද කියන කාරණා. තිබිච්ච වෛරසයේම යම් විකෘතියකට එහෙම නැත්නම් වෙනස් වීමකට භාජනය වුණාද වෙනත් විදේශ රටක තිබිච්ච වෛරස් ප්‍රභේදයක් රට ඇතුළට ආවද කියන කාරණා. එදාට වඩා අද ජනතාව පරිස්සම් විය යුතුයි. වෛරස් සාන්ද්‍රණය වැඩි වෙලා තිබීම හරහා එහෙනම් මරණ ගාණත් වැඩි වෙයි. එහෙම නැත්නම් වෛරසයේ සංකූලතාවය ගාණ, වෛරසයේ ප්‍රබල බව වැඩි වෙයි. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධ විශේෂඥයන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් උත් මරණ අපේ ඉස්සරහා ඇවිල්ලා ගොඩ ගැහෙනකන් ඉන්නේ නැතු වහාම කරුණාකරලා මේ සම්බන්ධය අධ්‍යයනය කරලා මේකේ තියෙන අවධානය ජනතාවට කියන්න. රජයට කියන්න. මේ සතියන්තය අවසන් වෙනකොට ඒ ප්‍රදේශවල කිරීමට නියමිත මහජන සෞඛ්‍ය මැදිහත්වීම් පාලන කටයුතු ඉලක්කගත අවසානයේ දක්වා නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. PCR පරීක්ෂණයක් කියන්නේ අවසාන වශයෙන් රුපියල් 10,000ක් පමණ වියදම් වෙනවා. මේවා එකක්වත් ලංකාවේ හදන්නේ නැහැ. මේවා ලබා ගැනීමට නම් යම් ප්‍රමාණයකට හෝ ආර්ථික කටයුතු සිද්ධ විය යුතුයි. රටම වහන්න යෝජනා කරන එක හොඳ දෙයක්. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. දැන් විශාල සංඛ්‍යාවක් මේ ඇඳිර නීතියත් එක්ක කොළඹින් පිට ගිහිල්ලා තියෙනවා. ඒ මගින් කොළඹින් එළියේ වැඩි වැඩියෙන් රෝගීන් වාර්තා වුණොත් මම හිතනවා වෙන විකල්පයක් නැති වෙයි රටම වහන්න වෙයි. පුළුවන් තරම් බලාපොරොත්තු වෙන්නේ රටම වහනවා නෙවෙයි සාදමිය යුතු ප්‍රදේශ අවම කිරීම සඳහා කටයුතු කිරීම. අපි හිතනවා සියලු දෙනාගේම සහය ලැබුණොත් මේක කරන්න පුළුවන්. මෙතෙක් හඳුනාගත් ප්‍රදේශවලට මේ රෝගය සීමා කරගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. PCR පරීක්ෂණ කිරීමේ හැකියාව නොකඩවාම අපි වැඩි දියුණු කරමින් යනවා. අවශ්‍ය කරන රසායනාගාර ශිල්පීන් 100කට අධික සංඛ්‍යාව මේ වෙන විට අලුතින් පත්වීම් ලැබලා ඒ රසායනාගාරවලට යවලා තිනුන. ඒ වගේම ඉදිරි දින කීපය තුළ PCR පරීක්ෂණ වලට අමතරව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හඳුනා දීමට කටයුතු කරනවා. සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කරමින් කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනා කැපවිය යුතු බව කොළඹ අගරදගුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අපි මේ කෝවිඩ් වසංගතයේ තර්ජනයට මුහුණ දෙන්නට අපි එක එක්කෙනාගෙන් ඉෂ්ට විය යුතු යුතුකම සහෝදරත්වයෙන් යුතුව ඉෂ්ට කරන්නට අපි කැප වෙන්නට ඕනේ. මොන ආගමකට අයිති වුණත් මොන භාෂාවක් කතා කරත් මොන ජාතියකට අයිති වුණත් අපි හැමෝම එක සහෝදරයන් පිරිසක් වශයෙන් මේ රට තුලින් මේ මහා උවදුර තුරන් කරන්නට අපෙන් ඉටු යුතු යුතුකම අපි ඉෂ්ට කර යුතුයි කියලා. කෝවිඩ් උවදුර ආරම්භ වෙච්ච වෙලාවේදී ඒ සඳහා ඉතාමත්ම ලොකු කැපවීමකින් සේවය කරපු තාමත්ම සාර්ථක ලෙස පාලනය කර ගන්නට කටයුතු කරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපේ නිලධාරි මහත්ම මහත්මීන්ටත් ඒ වගේම ආරක්ෂක අංශවල නිලධාර මහත්මී මහත්වරුන්ටත් ඒ සියලු දෙනාටම අපි පළමුවෙන්ම ඒ විදිහට ස්තුතිවන්ත වෙමින් ඒ අය අපිට දැන් නැවත වරක් දෙන අවවාද අනුශාසනා අකුරටම පිළිපදින්නට අපි කටයුතු කළ යුතුයි. දැකලා තියෙනවා සමහර වෙලාවට අපේ ජනතාව හුඟක් අය තමන් මේ නීති රීති වලට කීකරු වෙන්න කැමති නමුත් කීප දෙනෙක්
දෙනෙක් ඉන්නවා මේ සම්බන්ධව වැරදි විදිහට කටයුතු කරන්න යොමු වෙන. එහෙම කරන්න එපා. ඒක ඔබේ නිදහස නෙමෙයි. නිදහස කියලා කියන්නේ අනුන්ගේ ජීවිතයට පීඩාවක් නොවන විදිහට තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට පුරුදු වීම. ඒ නිසා මම ඉතාමත්ම ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටිනවා අපි මේ වගකීම ඉෂ්ට කරන්නට කැපවෙමු කියලා පළවෙනිවෙන්. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ රට තුල සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වදාහරණය කරනවා. ඒ අද කලාඔය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ. කොරෝනා වසංගත ව්‍යාප්තිය අද පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමත් සමග දිගින් දිගටම අපි කියා සිටින්නේ PCR පරීක්ෂණ ප්‍රමාණය අපි වැඩි කරන්නට ඕන. මේ වන විට PCR පරීක්ෂණ ප්‍රමාණය රට තුළ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ PCR යන්ත්‍ර අද අපේ රට සතුව නැහැ. අපිට අහන්නට තිබෙනවා වැදගත් ප්‍රශ්නයක්. පහුගිය කාලයේ පුරාවටම විදේශ රටවලින් ලැබුණු ඒ ආධාර උපකාරවලින් ඇයි ගුණාත්මක භාවයෙන් ඉහළ PCR යන්ත්‍ර අපේ රටට ලබා ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළේ? සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අද අකාර්යක්ෂමතාවය ව්‍යාප්ත වෙලා. කොරෝනා මර්ධන ව්‍යාප්තිය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් වෛද්‍යවරුන් අද ඉවත් කරලා තවත් වෙනත් හිතවත් කණ්ඩායමක් මේ මෙහෙවීම තුළ මේ වැඩසටහන අකර්මණ්‍ය වෙලා තිබෙනවා කියන කාරණාව මුරුත්තෙට්ටුවේ අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එනිසා විශේෂයෙන්ම මේ කොරෝනා මර්ධනය වාද බේද නොතකා යාළු හිතවත්කම් පසෙක දමලා අපි දැවැන්ත ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක කළ යුතුමයි. කොවිඩ් ආසාදිතින් පිළිබඳ නවතම වාර්තාව මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. ඒ අනුව මේ මොහොත වන විට තවත් නව රෝගීන් 319 දෙනෙකු වාර්තා වී තිබෙනවා. නව කොවිඩ් ආසාදිතින් 319 දෙනෙකු වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඉන් 83 දෙනෙකු නිරාදායන මධ්‍යස්ථාන තුලින් වාර්තා වී තිබෙනවා. එබැවින්ම ආශ්‍රිතයින් 236ක් ඒ අතරින් වාර්තා වන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ අනුව මීට පැය දෙකකට පමණ පෙර අපට වාර්තා වුණා කොවිඩ් ආසාදිතයින් අද දිනේ 314ක්. මේ මොහොත වන විට තවත් රෝගීන් 319ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ මොහොත වන විට අද දිනේ වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ 633ක් ලෙසයි. උතුම් වප්පුර පසළොස්සක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ වප්පුර පසළොස්සක පොහොය අදට යෙදී තිබෙනවා. පෙරවස් විසූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම හෙවත් මහා පවාරණය සිදු කරන පොහොය ලෙසයි වප් පොහොය හැඳින්වෙන්නේ. සංකස්සපුර දේවාවරෝහණය සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, තූපාරාම සෑමළුවේ පැවති විනය සංගායනාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික දින් රැසක්ද වප්පුන් පොහෝ දින සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. රට තුල පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සියලු සැදැහැවතුන්ට නිවසේ සිට සිය ආගමික වතාවත්වල නියැලීමට අවකාශය සලසා දෙමින් සියත ටීවී අමාවැස්ස පෝදා වැඩසටහනද අද උදෑසන ආරම්භ වුණා. අපිත් ආරක්ෂා වෙලා පිණු සිද්ධ කරගෙන කටින පිංකම් සැලසුම් කරන්නේ කොහොමද කියන උපදෙසුත් අපට මේ සාකච්ඡාවෙන් ඔබව දැනුවත් කරන්න ලැබෙනවා. මේ පිංකම පිං වැඩෙන හැටියට කිසි අඩුවක් නැතුව වෙන අවුරුදුවල වගේම කිසිම පසුතැවෙන්න දෙයක් නැතිව මේ පිංකම කරගන්න ඕනේ කොහොමද කියන එකත් අපි දැනගන්න ඕනේ. සුමදුර ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා අප ඔබ වෙතගෙන ආවේ නිවසේ සිටම පිළිවෙත් පුරන සුවහසක් සැදැහැවතුන්ගේ සිත් පහන් කරවීමේ අරමුණින්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනයකම පවත්වන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 203 වැනි ධර්ම දේශනය අද අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වුණා. ප්‍රථමයෙන්ම ආගමික වතාවත්වල නියැලුණු අග්‍රාමාත්‍යවරයා සිය ජන්මදිනයේ නිමිත්තෙන් සහ COVID-19 වසංගතය හමුවේ රටට සෙත්පතා සෝමාවතී පුදබිම වෙත පූජා කිරීමට නියමිත මුතු පබළු වලින් අලංකාර කළ අඩි 6ක් උසැති කරඬුවද වැඳ පුදා ගත්තා. මුතු පබළු
වලින් නිර්මිත මෙම කරඬුව අරලියගහ මන්දිරයේ රෝපිත බෝධීන් වහන්සේ අභියස සිට සෝමාවතී පුදබිම වෙත වැඩම කරවීමද අද දිනේ සිදු කෙරුණා. මෙවර ධර්මදේශනාව පැවැත්වුවේ මහනුවර අලුත්ගම ධම්මන්තලාව පුරාණ විහාර වාසී බල්ලපිටිය මහානද සිහසුනේ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ විසින්. බුදුරජාණන් වහන්සේ අපිටත් අවවාද කළා ගෝචරේ බික්කවේ සකේ ගෝචරේ බික්කවේ චරත සකේ පෙත්තිකේ විසේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් තථාගතයන් වහන්සේ නැමැති පියාගේ විෂයපතේ ඉන්න ඕන කියලා. ඒ විෂයපතේ තමයි භික්ෂුවක් හැටියට මට තියෙන රැකවරණය තියෙන ස්ථානය. සාදු සාදු කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග රට තුල උද්ගත වී ඇති තත්ත්වය සහ බස්නාහිර පළාතට බල පැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් වෙනදාට සදහැවතුන්ගෙන් පිරී ඉතිරි යන දිවයිනේ විහාරස්ථාන අද දිස්මුණේ මේ ආකාරයෙන්. රාජ්‍ය කටින මහෝත්සවයට සමගාමීව කටින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය කටින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍ය නොවැම්බර් මාස 7 සහ 8 දෙදින තුල ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දෙවැනි පරාක්‍රම බාහු රාජ්‍ය සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කටින මහෝත්සවයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. කපු වගා කර නූල් කටමින් එම නූලෙන් වියන කපු රෙදි භාවිතා කරමින් කටින චීවරය මසා පඬු පොවා සාංගික කිරීම පෙර රජ දවසේ පැවති චාරිත්‍රයක්. එය සිහිගන්වමින් කටින චීවරය සැකසීම සඳහා අවශ්‍ය වන නූල් අද පස්සුරේ ජනාධිපති නිවසේදී රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා වෙත බහර දෙනු ලැබුවා. මැදිරිගිරිය බිසපුර ගම්වැසියන් මෙම නූල් භාවිතා කරමින් අත්‍යන්ත යොදා ගනිමින් කටින චීවරය සැකසීම හෙට සිට ආරම්භ කරනු ලබනවා. පුරා සතියක් වියනු ලබන තනිපොට සිවුර 7 වෙනිදා මහා පෙරහරින් සෝමාවතී පුදබිමට වැඩම කරවීමට නියමිතයි. සෝමාවතී රජමහ විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි රාජ්‍ය කටින මහෝත්සවයේදී චීවරය සාංගික කර පසුදින දේශාමුද්‍රව්‍ය යොදා ගනිමින් පඬු පොවනු ලබනවා. මේ වසරේ සිට රාජ්‍ය කටින මහෝත්සවය වාර්ෂිකව පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගයේදී හෙට දින පැවැත්වීමට නියමිත ගිණුම් කරන විෂය සඳහා සාමාන්‍ය ගණක යන්ත්‍රය භාවිතයට ගැනීමට සිසුන්ට අවසර ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. අපොස උසස් පෙළ විභාගයේ ඉදිරි දින කිහිපයේ කටයුතු හෙට දිනේ ආරම්භ වෙනවා. සෙනසුරාදා දින ආරම්භ වෙනවා. තවත් දින 6ක් තමයි ඉතුරුව තිබෙන්නේ. ඒ වගේම විෂයන් 13ක් ඉතුරු වී තිබෙනවා. අපිට විභාගයේ පැවැත්වීම සඳහා විශේෂයෙන් මතක් කරන්නට ඕන ගිණුම්කරණයේ විශේෂදී අපි මෙවර පහසුකමක් අතරේක පහසුකමක් ලබා දීලා තියෙනවා. සාමාන්‍ය කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට සෙනසුරාදා දිනේ පැවැත්වෙන්නේ ගිණුම්කරණයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ අනුව පළවෙනි පත්‍රයේ ඉදිරිපත් කරන දිනෙදිත් යම් යම් ගැටලු ඇතැම් විභාග ශාලාධිපතිවරුන් වෙතින් සිදු වූ බව වාර්තා වුණා. ඉතාම දැඩි ලෙස මා කියා සිටිනවා ඕනෑම වර්ගයේ කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට අවකාශ තියෙනවා මේ දරුවන්ට. විශේෂයෙන් වැඩසටහන් සැලසුම් කළ නොහැකි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්නයි අපි අවසර දීලා තියෙන්නේ. මෙම විෂය සඳහා කිසිදු ගැටලුවක් නැතුව මේ සඳහා ඉඩකඩ සපයන ලෙස සියලුම ශාලාධිපතිවරු වෙත මම මේ අවස්ථාවේදී දැනුම් දීමක් කරන්න කැමැතියි. යම් කිසි ගැටලුවක් ඇතනම් එය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විමසීමක් කරන්නට පුළුවන්. එසේ නැතුව දරුවන්ට එවැනි අවහිරතාවයක් ඇති නොකරන ලෙස දැඩි ලෙස මා කියා සිටිනවා. ආරක්ෂකංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් පිළිබඳවයි මේ තොරතුරු. මහ
මත්කුඩු පැකට් 150ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා නීති විරෝධී මත්කුඩු ග්‍රෑම් 6ක් මුදලින් රුපියල් 39,000ක් සමග මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන චීන චිත්‍ර ගම්මානය සහ නාරාවල යන ප්‍රදේශවලදී. එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එප්පාවල පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය එම මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සුකෝපභෝගී මෝටර රථය හඹා ගොස් තිබෙනවා. විහෙරගොඩැල්ල විහාරය අසලදී සැකකරුවන් පලා ගොස් ඇති අතර නිල සුනකෙන් යොදා කළ මෙහෙයුමකින් අනතුරුව මෝටර රථයේ තිබී හෙරොයින් මද්‍රව්‍ය සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගුවන් හමුදා බුද්ධාංශයට ලද තොරතුරක් මත අනුරාධපුර අපරාධංශයේ දෙවන ඒකකී නිලධාරීන් සිදු කළ වැටලීමකින් රුපියල් ලක්ෂ 21ක් වටිනා තහනම් වල්නාශක තොගයක් සමග සැකකරුවන් කිහිප දෙනෙක් පොත්තේගම කැලේ සියඹලෑව හා ගල්මඩුව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හික්කඩුව වැල්ලවත්ත කලපු ආශ්‍රිත පෞද්ගලික ඉඩමක සංගවා තිබූ ගිනියවි ජීව අත්බෝම්බ සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී T56 ගිනියවියක්, මැගසින් එකක්, ගල්කටස් වර්ගී ගිනියවියක්, ජීව අත්බෝම්බ දෙකක් සහ T56 වර්ගී ගිනියවියට දැමිය හැකි උණ්ඩ 976ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති තුලින් රට වටා පුවත් කිහිපයක් දැන් කොරෝනා වෛරසයේ හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ නිවෙස්වල සහ తాවකාලික නිවාසවල අසරණ වී සිටින පිරිස් වෙත වියලි ආහාර මලු බෙදා දීමේ වැඩසටහන කටුනායක පොලිස් බල ප්‍රදේශය සහ එයවට ගම්මානවල සිදු කෙරුණා. ඒ නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමයේ සහ පොලිසියේ ප්‍රධානත්වයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවෙස් හිමියන් බියගන්වා කෝටි 3කට අධික මුදලක් පැහැරගත් පුද්ගලයන් 7 දෙනා අතරින් තවත් එක් පුද්ගලයෙකු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් 8,43,000ක මුදලක්ද සමගයි. මීට පෙර මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා පොලිසිය මගහරිමින් කට්ටිය ප්‍රදේශයේ සැඟව සිටියේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් උඩරට එළවලු මිලදී ගන්නා ප්‍රධානතම මධ්‍යස්ථානය වන බණ්ඩාරවිල එළවලු මිලදී ගන්නා මධ්‍යස්ථානයේ වසාදමා තිබෙනවා. මේ හේතුවෙන් බදුල්ල හානුවර එළිය දිස්ත්‍රික්කවල එළවලු මිලදී ගැනීම මේවන විට කැපිටිපුල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබනවා. ඒ සමගින් අප ඔබෙන් සමු ගන්නවා. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.